හිරුපාය අගිනෙන හිමිදිරි උදයක පිළිබිඳු තැවරුණු තනපත් අතරින් සිමින් සිමින් ඇවිද යන සමන කුරුළු මලිති බටිති මොව පොවුවන් ගැවසුණු මනරම් පුෂ්පයන්ගෙන් ගැවසුණු ගංගා මිටියාවත් සහිත පරිසරයක සුන්දරත්වය විඳින් මේ කවර හෝ අත්දැකීමක් තුලදී චමත්කාර දනක රසයක් හැඟීමක් දැනීම ඔබටත් මටත් පොදු වෙන්න පුළුවන් මේ සුන්දරත්වය මේ හැඟීම් තමයි රසය අයිබෝවන් දුවේ පුතේ 11 ශ්‍රේණියේ විෂය නිර්දේශය අන්තර්ගත රස භාව සංකල්පය පිළිබඳව අද අපි හඳුනා ගනිමු ජීවිතයේ විවිධ අවස්ථානුව මිනිසා තුළ ඇතිවන විවිධාකාර හැඟීම් රස භාව ලෙස සරලව දක්වන්න පුළුවන් සිතේ ඇතිවන භාව ස්ථයි භාව නමින් හඳුනාගත හැකි අතර මේ භාව තමයි රස නිෂ්පාදනයට නැතහොත් රස උත්පාදනයට මූලික වන්නේ රසයක් නැතුව භාවයක් භාවයෙන් තොරව රසයක් ඇතිවන්නේ නැහැ මේ කෙසේද දරුවනේ අපි පැලෑටියක් ගත්තොත් මේ පැලෑටියේ මුල් තමයි භාව එයින් හට ගන්නා ඵලය ශාකය ගස් ගසේ ගෙඩි මල් මේ සියල්ල තමයි භාව එසේනම් රස හා භාව යනු එකිනෙකට බද්ධව පවතිනක් ඉතින් මේ සියලුම රස හා භාව ස්ථයි භාව මත තමයි පිහිටා තිබෙන්නේ ස්ථයි භාව යනු කුමක්ද ස්ථයි යනුෙන් හඳුන්වන්නේ ස්ථීරවම නිරන්තරේ මේ අපි තුල ඔබ තුල පවත්නා යන අදහසයි ස්ථයි භාවයෙන් තමයි රසය ජනනය වන්නේ ඒ අනුව අපි රසයක් හඳුනාගන්නේ කෙසේද රසයක් යනු අපි දකින අසන කියන කරන දැනෙන ආදී වශයෙන් අපි මේ අපිත් සමග සම්බන්ධ වන ක්‍රියාවලීන් හේතු කොටගෙන හිතට සංවේදී වන කිසියම් මානසික ශක්ති සමූහයක ප්‍රතික්‍රියාවක් දරුවනේ රස හා භාව පිළිබඳව පෙරදිග අපරදිග මතවාදී විචාරකයින් විවිධ අදහස් දක්වා තිබෙනවා. එහෙත් අපි මෙහිදී වැඩි අවධානයක් යොමු කරන්නේ භරත මුනිගේ නාට්‍ය ශාස්ත්‍රයේ ග්‍රන්ථයටයි. ඊට අමතරව තවත් බොහෝ විචාරකයින් මතවාදීන් අදහස් ඉදිරිපත් කරනවා. භරතමුණිගේ නාට්‍ය ශාස්ත්‍රය ආරම්භයේදී භරතමුණිගේ නාට්‍ය ශාස්ත්‍රයේ රස 8ක් ඇතුළත්ව තිබුණා. එම රස 8ට ශාන්ත රසය එකතු වීමෙන් රස 9ක් බවට පත් වුණා. පරිසරයේ දක්නට ලැබෙන විවිධ වස්තු කලාකෘතියක් සංසිද්ධියක් සමග ගැටුණහම සාමාන්‍ය ජීවිතේ මේ අපි තුල අපේ සිත තුල යටපත්ව තිබෙනා වූ ස්ථයි භාව අවදි වෙනවා රස නිෂ්පත්තියට මුල් වන මේ ස්ථයි භාව ඔබ දන්නවා නවයක් එතකොට ස්ථයි භාවයක් කියන්නේ පුද්ගලයා තුළ ඇතිවන්න මෙම ස්ථයි භාව අවස්ථානුරූපීව වෙනස් වෙනවා මේ මොහොතේ සතුටින් ඉන්න මම සතුටින් ඉන්න ඔබ තව මොහොතකින් දුකටපත් විය හැකි. තව මොහොතකින් පියටපත් විය හැකි. එමගින් තමයි දුවේ පුතේ රසය ජනනය වන්නේ. මේ භාව ඉස්මතු වීමේදී මොහොනේ ඉරියව්වල විවිධත්වයක් ඇති වෙනවාද? ඔව්. අපේ හදවතේ ඇතිවන හැඟීම් මොහොනේ ඉරියව් වෙනස් වෙනවා. ඔබ දන්නවා
අංග ප්‍රත්‍යංග උපාංග මේ අතරින් උපාංගයන්ගේ සුවිශේෂී වෙනස්කම් පිළිබඳව තමයි අපිට මෙහිදී හඳුනා ගන්නට පුළුවන් වන්නේ එසේනම් කොහොමද අපි මේ ස්ථයිභාව අවදිවන්නේ මේ ස්ථයිභාව අපේ පංචේන්ද්‍රයන්ට සංවේදී වන කවර හෝ සංසිද්ධියක් කවර හෝ සංසිද්ධියක් නිසා අප තුළ නිදන්ගතව ඇති මේ ස්ථයිභාව පිබිදීමක් ඇතිවිය හැකි නව නළු රසය හා ස්ථයිභාව නව නළු රසය මෙන්න මේ විදිහට ස්ථයිභාවය සහ එයින් ඇතිවන එයින් ජනනය වන රසය හඳුනා ගන්නට පුළුවන් මා මුලින් කීවා ඔබට භාවයන් 8ක් බරතමුණිගේ නාටි ශාස්ත්‍රයේ දැක්වෙනවා එයින් හට ගන්නා රසයන් ඉගැන්වෙනවා කියලා එහෙත් අවසාන වශයෙන් ඇති ශම භාවයෙන් හට ගන්නා ශාන්ත රසයත් සමග මෙම රසයන් සහ භාවයන් නවයක් බවට පත් වුණා නව නළු රසය නැතහොත් නව නාට්‍ය රසය මෙසේ අපිට හඳුනා ගන්නට පුළුවන් දරුවනේ එක් එක් භාවයෙන් හට ගන්නා රසය මෙසේ හඳුනා ගන්න අතර මේ සියලුම භාව අප තුළ නිද්‍රෝපගතව පවත්නා භාවයන් ද මුදුන්නේ පොකුණක් මවලා එදිය කෙලින්නට විසවක් මවලා එපිල මෙපිල මල් දෙපිලක් මවලා දිසවුනා තිරලි උකුලේ නෙලාලා සුන්දරත්වය ආලය චමත්කාරය ආදරය සතුට මේ සියල්ල ඉස්මතු කරන්නේ පින්වන්නේ ශෘංගාර රසයයි රතිය නැමැති භාවය තුලින් හට ගන්නා රසය ශෘංගාර රසයයි ආයි බොන් රත්තරන් අයියේ කොහොමද රත්තරන් අයියේ කොහොමද සැපසනීප අයියේ සුදු අයියේ කොහොමද සුදු අයියේ ආන්නේ සොෆියක් අත් ඇවිල්ලා දුකේ බෑ සොෆියක් අත් ඇවිල්ලා මේ තමයි හාස රස හාස රසය හාස නැමැති භාවයෙන් හට ගන්නා හාස රසය සිනහ උපදවන සටකපට විකාර රූපී වැනි අවස්ථා මම හිතනවා මා මේ ඉදිරිපත් කළේ සලුපාලී පහතරට शांति कर्मेक नाट्यमय अवस्थाव किं कोटसा दुए पुते हासी रसय जननेवन शांति कर्मवल नाट्यमय अवस्था अपे संप्रदायंतुल बहुलाय इतिं सिन्हा उपदवन अद्देकीं लबान्नट अपि कौरुत् केमति විලාපින් බිඳ දරුවනේ කෙනෙකුගේ දුකක් දැක කෙනෙකු දුකටපත් වූ අවස්ථාවක් දැක තමාගේ සිතේ වේදනාව ශෝකය ඇති වෙන අවස්ථා බහුලයි මේ ශෝකේ නැමැති භාවය ශෝකේ නැමැති භාවය කරුණා රසය ඉස්මතු කරනවා එිට අපගේ හැඟීම් අනුව මුහුණේ භාව නිරූපණය වෙනස් වෙනවා වේදනාවට පත් වූ බව ඊටාම පීඩාවෙන් අපහසුවෙන් සිටින බව මේ ශෝකය කරුණා රසය ඉස්මතු කර පෙන්වනවා
जुती टाते विसी दुपिट ने उने गीला परांगी उन्ना मोते वित कोलंबट गोड़ बहला आंद मासो दाई किसी बीसी गाला कोलंब दी काम पालात ने ता सिनगत मारा दाला मेरी से हटन कवि वाली मैं हटन कवि के बिन्ने क्रोध वाई रही पलिगनी मैं आदि වශයෙන් පලිගැනීමේ චේතනාව වෛරය මෙවැනි අවස්ථාවක අප තුලින් මතුවන්නේ ක්‍රෝධය නැමැති භාවයයි එයින් ජනනය වන්නේ රෞද්‍ර රසයයි මේ අවස්ථාවේ භාවයන් වෙනස් වෙනවා දැඩි බව රෞද්‍ර බව නපුරු බව පලිගැනීම මේ හැඟීම් තමයි सात्विक अभिनय तुलीन इस्मतवान रत्न दीप जन्म भूमि लंका दीप विजय भूमि मे अपे उदार हो मातृभूमि मातृभूमि अभिमान आडंबर वीरत्वय नोपसुबड़ उत्साहय मे वीर रसयाय वीर रसय नेम हदवतीन जानित वेनमिट अपे भावयांगी विनास्कम सिदु वेनवा देडि भाव आडंबरे अभिमानय वीर रसय एति करनवा उत्साहय नेमति भावय वीर रसय जानित करवनवा अकुनु कोटनवा यकु नटनवा अकुनु बाय वेला अहसे दुवनवा यकु बोलाऊ यकु बोलाऊ यकु बोलाऊ यकु बोलाऊ भय भयानक रसे मी पुद्गले आतुल पावतिन स्थाई भावय भय भय नेमति भावे तुलिन भयानक रसय जनने वे बियट पत्तु विट हृद स्पंदने वेडी वेनवा शरीरे किलेनवा मे जनने करान्ने भयानक रसयाय अम्मु कुनुलुनु मालु होरि सरव एन्ननालु एहि सिम सोटु बहालु पिस उन्नट रस बुजुन्लु जुगुप्साव मुकद्द मे जुगुप्साव सेम पुद्गलया तुलुम पवत्ना भावय एति करन्ने बीभत्स्य रसय पिलिकुल अप्रिय भव मे बीभत्स्य रसयै පුද්ගලයා තුල නිද්‍රෝපගතව පවතින ජුගුප්සාව නැමැති භාවය ඒ සඳහා හේතුවෙන් කවර හෝ සංසිද්ධියක් තුලින් බීබත්සේ රසයේ බවට පත්විය හැකි මොනවා පතහා ගන්නත් බෑ මට නිධානයක් මට නිධානයක් විශ්මය අප තුල පවත්නා विस्मय नेमति भावय अद्भुत रसे मतु करनु नुसितु उदय एक वर सिदुए है कि बलापुरुत्तु नो उदय सिदुए है कि मुहुने इरियाव विनस्से नो पुदुमे एट पात्ते नो एस विशाल वेनवा अतवागतनु है कि वेनवा एतुलिन अद्भुत रसय जनने वेनवा पुत्तानुभावेन सित्ने पहन्वि मेत्मल पिपीला मुदिता जलाशे पालने कलगत नुहेकि भावयन अटक अतरे सित समाधियट पत्तु विट निवि सेनसुनु विट शांत रसय इस्मतु वेनवा
මේ తత్వය අප පුද්ගලයා අයාසෙන් ළඟා කරගත යුතු తత్వය ශම නැමැති භාවය ශාන්ත රසය ඉස්මතු කරවන නිමි සෙනසුණු බව හික්මීම මේ සියල්ල පවසන්නේ ශාන්ත රසයයි ආදරණීය දුවේ පුතේ රස සහ භාව නවයක් මේ නව නලු රස නම් කිරීම හඳුනා ගැනීම ඒ වගේම මේ භාව සහ රස ඉස්මතු කිරීම නිරූපණය කිරීම හැඟීම් අදහස් ප්‍රකාශනය මෙන්න මේ නිපුණතාවයට ඔබ ළඟා විය යුතුයි ඒ සඳහා අවබෝධයක් භාව සහ රස තුලින් ලබා ගන්නට අවශ්‍ය වෙනවා එසේම ප්‍රායෝගික පරීක්ෂණයේදී ඔබ නිර්මාණ කුසලතා සඳහා ඇගීමට ලක් කරනවා මෙහිදී නාට්‍ය ගීත රංගනය යටතේ ඔබට නාට්‍ය ගීත කීපයක් ලැබෙනවා වාසනා දිනේ කිමේ හනික වර්ය උකොල්ලනේ රත්න දීප ජන්ම භූමි මේ ආදී වශයෙන් ඔබට ලැබෙන නාට්‍ය ගීත අතරේ ගීතයට අනුකූල භාවාත්මක නාට්‍ය ලක්ෂණ මෙන්න මේ නිර්ණායකයට ඔබට පුළුවන් උපරිම ලකුණක් කරා යන්නට මේ රස භාව හොඳින් අධ්‍යයනය කරොත් ඒ වගේම තමයි චරිත නිරූපණය ඔබට ලැබෙනවා එක් චරිත එහිදී භාවාත්මක චරිත නිරූපණයේ පැහැදිලි බව මේ චරිත නිරූපණයේදී ඔබට පුළුවන් ඔබේ චරිතයට අදාළව මේ භාව භාවිතා කරන්න ඒ සඳහා අවශ්‍ය න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ඔබ ලබා ගන්න අවශ්‍ය වෙනවා ආයුබෝවන්